මාව දකින කොටත් සමහරුන්ට කේන්ති යනවා. සිය රංගන දිවියේදී විමාන කළ චරිත තුල ජීවත් වෙමින් දක්වන ලද තාත්වික භාවයේ නිසාම ඇය දක්ෂ නිරූපණ වේදිනියක් බව මේ වෙන විට ඔප්පු කර හමාරයි. මේ දිනවල උසස් ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්ට නැතුව විකාශනය වන දෙවැනි ඉනිම මාලනාටි අමීෂා චරිතයද ඒට තවත් උදාහරණයක් එක් කරන මොහොතක අපි ඒ දක්ෂ සොඳුරු රංගන වේදියගේ හඬ අවදි කිරීමට මෙලෙස ඉඩහසර වෙන් කරා. ඈ අංජුලා රාජපක්ෂ නම් විය. අමීෂාට ලැබෙන ප්‍රතිචාර ගැන පවසමින් කතාව ඇරඹුවොත් කියන්න සතුටුයි. ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි, ආදරණීයයි. අමීෂා නිසා මට තවත් ජනප්‍රිය වුණා කියලා පැවසීම සතුටක්. සමහරු මට දැන් කතා කරන්නේ අමීෂා කියලා. ඇත්තටම ජනතාව අතරට මේ තරම් වෛරයෙන් පාත්‍ර වූ අමීෂාගේ චරිතය අපේ සමාජයේ ඉන්නවද? ඇත්තම කිව්වොත් අපේ සමාජයේ අමීෂල බහුලයි. ඒ නිසා වෙන්න ඇති මාව දකින කොටත් සමහරුන්ට කීර්ති යන්නේ. තවත් සමහරුමට බනිනවා ඒ චරිතයට කරපු සාධාරණය මේ සමාජයෙන් අත්විඳිනවා. ඒක හරි අපුරු අත්දැකීමක්. මට මීට පෙර නපුරු චරිත කරලා තියෙනවා. ඒ තේ අතරින් ප්‍රේක්ෂක අවධානය වැඩිපුරම දිනාගත්තේ අමීෂ කියලා කියන්න පුළුවන්. චරිතයට වැඩිපුරම බනිනවා කියන්නේත් මගේ නිරූපණය සාර්ථකයි. ඉතින් ඒ ගැන අවංකවම සතුටුයි. ඔබ ටිකක් කේන්තිකාර චරිතයක් වගේ පේන්න තියෙනවා. මම අහන්නේ සැබෑ ජීවිතයේදී ඔබ ඇත්තටම කුමනාකාරී චරිතයක්ද? අනේ මං සාමාන්‍ය චරිතයක්. මට එහෙම තරහා යන්නේ නැහැ. මං හිනා වෙලා ඉන්න කැමති කෙනෙක්. හැබැයි මට තරහා යන්නෙම නෑ කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ. හැබැයි තරහා ගියත් ටික වෙලාවයි. ඇදගෙන යාමක් නැහැ. කොහොම වුණත් චරිතවලින් මිනිස්සු මනින්න බැහැනේ. අහිංසකයි කියන සමහර චරිතත් එහෙම නෑ නේද? ඔබේ කලා දිවිය අද දශක දෙකත් පහු කරගෙන යන්නක්. ඇත්තටම කලා ශිල්පිනියක් ලෙස කළ කීදෑ පිළිබඳව සෑහීමකට පත් වෙලාද සිටින්නේ? කෙටි පිළිතුරක් දුන්නොත් ඔව්. මම මගේ රංගන දිවියේදී වැඩි අවධානයක් යොමු කළේ පුංචි තිරයට. මට වැඩිපුර ආරාධනා ලැබුණේ තේ වෙනුවෙන්. ටෙලිනාට්‍ය 300කට වඩා රඟපෑවා. උපුලි, ප්‍රේමපාරමී, කනේරු, ඕලු, සිහින සමාගම, සිහින, සොඳුරු දඩයක්කාරයා, ගෞතමී, ඒ අතරින් කිහිපයක් කියන්න පුළුවන්. චිත්‍රපට කිහිපයකත් මම රඟපෑවා. ප්‍රේම කැකුල, මගේ වම්මත, සෙව්වන්දි, මගේ මතකේ තිබෙනවා. මේ සෑම තැනකදීම මා රඟපෑවේ ප්‍රවීණ සිනමාවේදීන් යටතේ. මගේ කැමැත තියන්නේ කලාත්මක සිනමාවට. පාවෙන චරිත කරන්න කැමැත්තක් නැහැ. හැබැයි ඉදිරියේදී ඉතාමත් හොඳ චරිතයකට ජීවය ලබා දීමේ සූදානමින් මා පසු වෙනවා කිව්වොත් නිවැරදි. වේදිකා වෙනුවෙන් දැක්වූ ඔබේ දායකත්වය ප්‍රමාණවත් නොවන්නේද? ඇත්තට මම වෘත්තිමය ටෙලිනාට නිලියක් විදිහට තමයි මේ කලාව ඇතුළේ ජීවත් වෙන්නේ. ඉතින් වේදිකා වෙනුවෙන් ලැබුණු ආරාධනා බොහොමයක් බැහැර කරන්න උනේත් ඒ නිසාවෙන්. වසර දෙකකට උඩදී මම ප්‍රවීණ කලා ශිල්පී සරත් කුලාංග මහතාගේ ඊගාවගේ සහ ටෙලිනාට්‍යවේදී අතුලවී සමරවීර මහතාගේ රයිගමයයි ගම්පලයයි කියන නාට්‍ය දෙකේ රඟපෑ වගේ වසරේ බූම්බ සිද්ධිය නිසාත් මේ වසරේ කොරෝනා තත්ත්වය නිසාත් වේදිකාවේ කරන්න තිබුණු වැඩ කිහිපයක් අතහැර දමන්න සිදු වුණා. නිවේදිකාවක් ලෙස යමින් සිටින ගමන නතර කරාද? නැහැ, මං අපේ රටේ රූපවාහිනී නාලිකා කිහිපයකම නිවේදිකාවක් ලෙස කටයුතු කළා. ඒ තුළින් මගේ නිවේදනයට ඇති හැකියාව එළිදැක්වීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබුවා. රංගන ශිල්පිනියක් වීමට ලස්සන විතරක් ප්‍රමාණවත්ද? නැහැ, ලස්සන විතරක් තිබිලා කලාවේ තුර යන්න බෑ. හැකියාව කැපවීම, නියතමානීත්වය, හැදෑරීම, වෙලාවට වැඩ කිරීම, බුද්ධිමත් වීම සහ ප්‍රවීණයන් සමග සුහඳව වැඩ කිරීම තිබිය යුතුයි. මේ ගුණාංග හැකිතරම් අනුගමනය කළොත් කලාව සමග දිගු ගමනක් යා හැකි බව මා අත්දැකීමෙන් දන්නා දෙයක්. ලස්සන නිසා ඒක රැකින් ජනප්‍රියත්වයේ ලොකු ගමනක් යෑමට සිතුව ඇත් ඉන්නවා. හැබැයි ඒව තාවකාලිකයි. අභියෝගයන්ට මුහුණ දීමෙන් ඔබ සාර්ථක චරිතයක්ද? නිසැකවම ඔව්. ඉහතින් සඳහන් කළ යුතු කරුණු උත්තරයටත් ගන්න පුළුවන්. බුද්ධිමත්ම තැනට සුදුසු විදිහට කටයුතු කරොත් අභියෝගයන්ට අභියෝගයක් විය හැකි. මගේ ජීවිතයේ යම් කඩාවැටීම් තිබුණා. ඒත් මං එවැනි තැන් පසු කරා, ජයගත්තා. හැබැයි අභියෝග ජය ගන්න පෙර වාසනාව තිබිය යුතුයි. මට ඒ තිබුණා කියලා හිතනවා. ඒ වගේම අපි කරන දේ අවංකව රෙස්පෙක්ට්ව කරනවා නම් කිසිම දවසක වරදින විදිහක් නැහැ.